بودت بابوت. Thank you.
Thank you.
ඔබතුමේ නර්තනාංගයේ පිළිබඳව යමක් සඳහන් කළ යුතුමයි. විද්‍යාලය නර්තනාචාරිණී කානනි ප්‍රනාන්දු ගුරුමෑණන් විසින් නිර්මාණය කළ දේශීය සුබෝ දැස්නක් සියලු දෙනාටම අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි මෙනින් වහන්ස සියලුම ආරාධිත අමුත්තනේ හිටපු විදුහල්පතිවරණි ආදරණීය දුවේ පුතේ සල්පිටි කෝරළේ විරාජමාන වන්නා වූ පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි එදා මෙදා තුර ලක්මාණියන් හැට හට ගුණ නැන බෙලෙන් යුතු දය ගොඩනැගීමට සමත් කීර්තිමත් පරපුරක් අධ්‍යාපනය තුළින් බිහි කරන මධ්‍යවිද්‍යාලයේ 2023 වර්ෂයේ ත්‍යාග සහ සාතික ප්‍රදානෝත්සවයට සැපවෙනි අතිපූජනීය මහා සංඝරත්නය ඉමහත් ගෞරවයෙන් පිළිගනිමින් සභාව වෙත විද්‍යාලාධිපති වාර්තාව ඉදිරිපත් කරන්නේ හද පිළි සතුටිනි 2007 වර්ෂයේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සමත්ව නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් වශයෙන් මෙම පාසලට පත්වන මා 2013 වර්ෂයේ සිට මෙම පාසලේ විදුහල්පතිවරයා වශයෙන් මෙම පාසලේ වැඩ භාරගනු ලැබුවේ උපරිමයෙන් මගේ සේවයේ පාසලේ උන්නතිය උදෙසා පිරිනැමීමේ පරම අදිෂ්ඨානයෙනි. මධ්‍යවිද්‍යාලීය දරුදරියන්ගේ අධ්‍යාපන අවස්ථාවන්ට මෙන්ම ක්‍රීඩා සෞන්දර්යාත්මක අවස්ථාවන්ට ප්‍රමුඛ තැනක් ලබා දෙමින් වර්තමාන සමාජයට උගත් බුද්ධිමත් හා මානව ධර්මතාවයන් යුත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම මාගේ ඒකායන අරමුණ විය. අද මේ ස්ථානයේ මේ වෙනකොට නොහිටියත් ගරු මහාචාර්ය පීඩී නිමල් මැතිතුමනි ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස තම හසල කුසලතා දැනුම දයට ලබා දෙමින් කටයුතු කරන ඔබතුමා මෙම සුවිශේෂී අවස්ථාවේ ප්‍රධාන ආරාධිතාමුත්තා ලෙස සම්බන්ධ වීම අප විද්‍යාලයට මහත් ගෞරවයකි. වෙරහැර ග්‍රාමයේ උපත ලබන ඔබතුමා වෙරහැර කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ද්විතීක අධ්‍යාපනය සඳහා මෙදිවිදුහල් මාතා වෙත පැමිණෙන්නේ 1976 වර්ෂයේදීය. 1984දී වාණිජාංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට දිවයිනේ හතරවන ස්ථානයට පත්වන්නේ පාසල් මෑණියන්ට අපමණ කීර්තියක් අත්පත් කර දෙමිනි. වර්ෂ 1985දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ව්‍යාපාර පරිපාලන විද්‍යා විශේෂ උපාධියේ ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සමග රන්පදක්ක ලාභියෙක් වී දයේ දරුවන්ගේ නැනන්ස පෑදීම පිණිස විශ්වවිද්‍යාල කථිකාචාර්ය පදවියට පත්විය. ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නා ඔබතුමා අධ්‍යාපනයේ මම්පෙත් තවදුරටත් පුල් කරගනිමින් ජපානයේ ශිගා විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධියත් දර්ශන සූරිය උපාධියත් ලබා ගත්තේය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති බවට පත්ව අනතුරුව එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ පීඨයේ පීඨාධිපති තනතුරු හොබවා වර්තමානයේ එම විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වශයෙන් සේවයේ යෙදී සිටමින් සිටී. තවද ඔබතුමා කොළඹ කොටස් වෙළඳපොළ පාලන කමිටුවේ සාමාජිකයෙක් ලෙසත් ශ්‍රී ලංකා ගිණුම් ශිල්පීකරණ සංගමයේ විෂයමාලා සංශෝධන උපදේශකයෙක් වශයෙනුත් ශ්‍රී ලංකා විදුලි බල හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ආයතනික සැලසුම් සැකසුම් කරුවෙකු ලෙසත් ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ ආයතනික සැලසුම් දායකත්වයේ ලබා දෙමින් විවිධ සංවිධාන සංගම් රාශියක ප්‍රධානියා ලෙස කටයුතු කිරීම ඔබට මෙන්ම අපටත් ගෞරවයකි. ගරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් පද්මසිරි මැතිතුමනි
වර්ෂය 1968 දී ස්වරපොළ ගාමේ උපත ලැබෙන ඔබතුමා පිළියන්දල ප්‍රාථමික අංකයක කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා 1979 වර්ෂයේදී මධ්‍ය විද්‍යාලයට ඇතුළත් විය. පාසල් ජීවිතයල තුළ අධ්‍යාපනයේ මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වල සුදක්ෂයෙකු ලෙස කටයුතු කරමින් පාසල් උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ලෙසත් 19 න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නියෝජනය කිරීම ශිෂ්‍ය බට ක්‍රියාකාරී සමාජික ලෙස කටයුතු කරමින් මෙම පාසලට අපමණ කීර්තියක් අත්පත් කර දුන්නේය. වර්ෂ 1990 දී සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරී පත්වන ඔබතුමා මැදි විදුහල් මාතාවගෙන් ලද පන්නරේ තව තවත් උපමට්ටම් කරගනිමින් විශ්වවිද්‍යාලයේ දෙවන පන්තියේ සාමාර්ථයක් ලබා ගනිමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසට පත්විය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගන්න අතර කොළඹ විශ්වවිද්‍යාලයේ දර්ශන ශූර්‍ය උපාධිය හදාරමින් වෘත්තීය ප්‍රවීණත්වය කරා යොමු වී කටයුතු කරයි. ළමා නාට්‍ය හා දිගු නාට්‍ය සඳහා හොඳම අංගරචන ශිල්පියා ලෙසත් ලෙස වසර 10ක් පුරා රාජ්‍ය සම්මානයට ලක්වීම තුළින් ඔබතුමා සතු හසලතාව කුසලතාවයන් මනාව ප්‍රදර්ශනය වන්නකි. ආචාර්ය අචල චන්ද්‍රසේකර මැතිතුමනි, වර්ෂ 1991 දී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිය ලබාගත් ඔබතුමා කැන්බරා විශ්වවිද්‍යාලයේ රේගු පරිපාලනය පිළිබඳ විශේෂ උපාධියක් ලබා ගනිමින් වෘත්තීය නිපුණත්වයට පත් විය. වර්තමානයේ වරාය අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කරමින් මාහැඟ ජාතික මෙහෙවරකට දායකත්වයේ සැපයීමට විශිෂ්ටය. එසේම ඔබතුමා අපේ පාසලට පැමිණීම අපට මහත් ගෞරවයකි. අපනයන සංවර්ධන මණ්ඩලය, හොරයිසන් විශ්වවිද්‍යාලය, අපනයන කරුවන්ගේ ජාතික මණ්ඩලය, වරාය අධිකාරිය වැනි ආයතන රැසක බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසත් කැන්බරා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්පත්දායකයෙකු ලෙසත් කටයුතු කරමින් තම දක්ෂතා හා හැකියා විවිධ ශ්‍රේෂ්ඨ ඔස්සේ ලබා දෙමින් කටයුතු කරන ඔබතුමා සැබවින්ම ප්‍රවීණයෙකි. මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවන් ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂ කඩයිමක් වන අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් කවදත් අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබා ගනී. ඒ බව 2019, 2020, 2021, 2022 වර්ෂවලදී ප්‍රතිඵල සටහන් විශ්ලේෂණය කිරීමෙන් මනාව පැහැදිලි වේ. 2019 වර්ෂයේදී අපර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මුළු සිසුන් 405න් 403 දෙනෙකු උසස් පෙළ වරම් ලැබූ අතර ඒ නමයක් ලබාගත් සිසුන් ගණන 36කි. 2020 වර්ෂයේදී සිසුන් 444ක් පෙනී සිටි අතර ඉන් 398 දෙනෙක් උසස් පෙළ වරම් ලැබූ අතර ප්‍රතිශතය 98.5%. විෂය 9ට මේ සාමාර්ථ ලැබුව 14කි. 2021 වර්ෂයේදී පාසලේ සුවිශේෂ සංදිස්ථානයක් සටහන් කරමින් විභාගයට ඉදිරිපත් වූ 403 දෙනාම සමත් කරමින් 100%ක අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දක්වා අපහට ළඟා වීමට හැකි විය. 2018 වර්ෂයේදී ඒ 9 ලබාගත් සිසුන් ගණන 36කි. අපොස උසස් පෙළ යනු මධ්‍ය විද්‍යාලයේ කීර්ති නාමය ඉහළ නංවන්ට ජුව මුර දෙන විභාගයකි. 2018 වර්ෂයේ උසස් පෙළ සමත්වීමේ ප්‍රතිශතය ඉක්මවා 2019 වසරේදී 62.5 දක්වා ඉහළ නැංවීමට අපිට හැකි විය. 2020 වර්ෂයේ උසස් පෙළ සමත්වීමේ ප්‍රතිශතය 67.4 වූ අතර විභාගයට පෙනී සිටි 591ක් වූ මුළු සිසු සංඛ්‍යාවෙන් 379 දෙනෙකු සමත් කරවීමට හැකි වූයේ සාමාන්‍ය පෙළෙන් උසස් ප්‍රතිඵල දැරූ දරුවන් අගනුවර ප්‍රධාන පාසල් වෙත යාමේ අභියෝගයේද දරා ගනිමිනි. 2021 වර්ෂයේදී උසස් පෙළ සමත්වීමේ ප්‍රතිශතය 65.3 වූ අතර විෂය තුනටම ඒ සාමාර්ථ ලැබුවව ගන්න 18කි. ඉංජිනේරු තාක්ෂණ විෂය වේදේ විෂයේ 2.48 ඉසඩගයක් සමග දිස්ත්‍රික් කුසලතාවේ 17 වන ස්ථානය සහ ජෛව තාක්ෂණ වේදයේ 2.14 ඉසඩගයක් සමග කොළඹ දිස්ත්‍රික් කුසලතාවේ 11 වන ස්ථානය ලැබීම මධ්‍ය විද්‍යාලයේ ලැබූ ජයග්‍රහණයකි. 2022 වර්ෂයේදී උසස් පෙළ විෂයන් තුනටම ඒ සාමාර්ථ ලැබුවන් 25ක් වාර්තා කරමින් සමත්වීමේ ප්‍රතිශතය වාර්තා කිරීමටද සුවිශේෂී සංදිස්ථානයකි. 2019, 2020, 2021, 2022 වසරවලදී මැදි විදුහල් මාතාව කිතුගොස තව තවත් දැයට පෙන්වාලමින් විද්‍යාලයේ දුවා දරුවන්ගේ හැකියා කුසලතා උපනංගමෙන් විවිධ ශ්‍රේෂ්ඨයන්ගේ විශිෂ්ට වූ ජයග්‍රහණ ලබා දුන් අතර මාගේ අවධානය ක්‍රීඩාංශයේ ජයග්‍රහණ වෙත යොමු කරමි. දැයට අවැස්සී සවිබල වූ සිසු පරපුරක සාඩම්බර උරුමකරුවන් ලෙස කැපිපෙනතා දක්ෂතාවලින් හෙබී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රසක් අනාගත ලෝකයට මැදි විදුහල් මාතාව බිහි කරනවා නොඅනුමානය.
මේ අනුව ක්‍රීඩා අංශයේ ඉහළම ජයග්‍රහණ ලෙස 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රග්බි ක්‍රීඩාවේ විශිෂ්ට ජයග්‍රහණ රැසක් විද්‍යාලය මගින් හිමි කරගෙන ඇත. 2019 අවුරුදු 16න් පහළ බාලක සමස්ත ලංකා රග්බි පළඟ ශූරතාවයත් එම වසරේ අවුරුදු 16න් පහළ බාලිකා සත් සමාජික ඩුබායි ශූරතාවත් එම වර්ෂයේදී අවුරුදු 19න් පහළ බාලක සමස්ත ලංකා ලීග් රග්බි ශූරතාවයත් 2022 වසරේ අවුරුදු 19න් පහළ බාලක සත් සමාජික ශූරතාවයත් 19න් පහළ බාලිකා ජාත්‍යන්තර කාන්තා දිනයේ සමරයෙන් පැවතු තරඟාවලියේ කුසලතා ශූරතාවයත් අවුරුදු 14න් පහළ ලීග් ශූරතාවයත් අවුරුදු 17න් පහළ සමස්ත ලංකා පිළිමවලම පිටදැකීමේ සභාපති කුසලාන ශූරතාවයත් ලබා ගනිමින් ඩිවිෂන් C කොටසේ සිට B කොටස දක්වා උසස් වීමට ලැබීම පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ලැබූ විශේෂ ජයග්‍රහණයකි. එමෙන්ම විද්‍යාලීය රග්බි කණ්ඩායම 2022 වසරේ ජනප්‍රියතම පාසල් රග්බි කණ්ඩායම ලෙස තේරීපත් වීමද පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ලැබූ විශාල ජයග්‍රහණයකි. එමෙන්ම විවිධ දක්ෂතා පෙන්වූ සිසු දරුදරයන් අතර තයිකොන්ඩෝ ක්‍රීඩාවද ඉතා ඉහළ ජයග්‍රහණ රැසක් විද්‍යාලීය මාතාවගේ අභිමානය තව තවත් දස්සත පැතිරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. 2014 වසරේදී පවත්වන ලද කොළඹ දිස්ත්‍රික් තයිකොන්ඩෝ සංගමය මගින් පවත්වනු ලැබූ තුන්වන කනිෂ්ඨ ජාතික තයිකොන්ඩෝ තරඟාවලියේ බරපන්තියේ කිලෝග්‍රෑම් 55-59 යටතේ ප්‍රථම ස්ථානයත් 2020 වසරේදී පවත්වන ලද වර්චුවල් ඇම්බසඩර්ස් කප් තයිකොන්ඩෝ තරඟාවලියේ කනිෂ්ඨ බාලිකා රතුපටි වර්ගයේ දෙවන ස්ථානයත් එම වර්ෂයේම ශ්‍රී ලංකා පාසල් තයිකොන්ඩෝ ජ්‍යෙෂ්ඨ ශූරතා බරපන්ති 55-59 යටතේ තෙවන ස්ථානයත් 2021 වර්ෂයේදී ඕපන් ඉන්ටර්නැෂනල් තයිකොන්ඩෝ තරඟාවලියේදී කාන්තා රතුපටි ඒකල පුන්සායි තරගාංශයේ ප්‍රථම ස්ථානයත් එම වර්ෂයේම දෙවන ශ්‍රී ලංකා පාසල් තයිකොන්ඩෝ වර්චුවල් කම්පිටිෂන් ශිප් තරඟාවලියේ වයස අවුරුදු 19න් පහළ බාලිකා රතුපටි බරපන්තියේ කිලෝග්‍රෑම් 57-61 තරඟයේ අංශයේ ප්‍රථම ස්ථානයත් 2020 වර්ෂයේදී පුම්සායි ශූරතාවලියේ කලර් බෙල්ට් ඇඩ්වාන්ස් ෆීමේල් ජූනියර් එලීට් තරඟ අංශයේ දෙවන ස්ථානය දිනා ගනිමින් උපන් හපන්කමන් දක්වමින් විද්‍යාලීය නාමයේ සිවුදෙස රැගෙන යාමට සමත් විය. එමෙන්ම දැල්පන්දු ක්‍රීඩාවේද විශිෂ්ට දක්ෂතා පෙන්වමින් පිළියන්දල පුරවරය පමණක් නොව හෙළයේ මැද විදුහල් රණින් බබලවන්නට මේ දරුවෝ සමත් වූහ. 2019 වර්ෂයේ වයස අවුරුදු 16න් පහළ 18න් පහළ 20න් පහළ කොට්ටාස තරඟාවලියේ ප්‍රථම ස්ථානයේද වයස අවුරුදු 16න් පහළ කලාප තරඟාවලියෙන් දෙවන ස්ථානයත් වයස අවුරුදු 15න් පහළ කොළඹ දිස්ත්‍රික් තරඟාවලියේ තෙවන ස්ථානයත් වයස අවුරුදු 19න් පහළ පස්වන ස්ථානයත් වයස අවුරුදු 13න් පහළ මයිලෝ තරඟාවලියේ කොළඹ දිස්ත්‍රික් දෙවන ස්ථානයත් දිනා ගනිමින් අති දක්ෂ ක්‍රීඩා ශෛලියකට යොමු වෙමින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට මෙම ක්‍රීඩිකාව සමත් වූ. එමෙන්ම ඇරබික් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන්ද තම සහජ දක්ෂතා විකසිත කළ දරුදරයන් පාසල් මාතාවට ලබා දුන් අභිමානය අපරිමිතය. 2019 සමස්ත ලංකා පාසල් තරඟාවලියේ 16න් පහළ බාලක කේවල ප්‍රථම ස්ථානයත් එම තරඟාවලියේ ඇරබික් ජිම්නාස්ටික් ශූරතාවය සඳහා අවුරුදු 16න් පහළ බාලක ඒකල ප්‍රථම ස්ථානයත් 2022 සමස්ත ලංකා පාසල් ඇරබික් ජිම්නාස්ටික් කණ්ඩායම් තරඟාවලියේ දෙවන ස්ථානයත් සමස්ත තරඟාවලියේම දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වීම පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ලැබූ තවත් කීර්තිමත් ජයග්‍රහණයකි. තවද කරාතේ ක්‍රීඩාවෙන් විවිධ දස්කම් දැක්වූ දරුදරයන් විදුහල් මාතාවගේ කීර්ති නාමය තව තවත් ඉහළට ඔසවා නැමීමට මහා ශක්තියක් විය. 2019 වර්ෂයේ ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ තරඟාවලියේ 20න් පහළ 3-2-1 කළුපටි වර්ගයේ බරපන්ති 75 කුම්තේ බාලක ඉස්සව්ව යටතේ තුන්වන ස්ථානයත් 2021 වර්ෂයේදී පවත්වන ලද ජාතික කරාතේ වර්චුවල් කාතා ශූරතා තරඟාවලියේ 17න් පහළ බාලක අධීරයේ පස්වන මට්ටමේ කාණ්ඩයේ යටතේ විශිෂ්ට ඉදිරිපත් කිරීමද 2022 වර්ෂයේ පවත්වන ලද 9 විවෘත කරාතේ ශූරතා තරඟාවලියේ 21න් පහළ කළුපටේ කාතා තරඟාවලියේ තුන්වන ස්ථානයද 2023 වර්ෂයේ පවත්වන ලද බස්නාහිර පළාත් ෂෝටෝකාන් තරඟාවලියේ කරාතේ ශූරතාවේ 21න් පහළ තුන්වන ස්ථානයේද දිනා විදුහල් මාතාවට සුවිශේෂ ගෞරවයක් ලබා දීමට සමත් විය. එමෙන්ම 2021 වසරේ පැවැත් වූ කනිෂ්ඨ ජාතික ජීවිතාරක්ෂක පිහිනුම් තරඟාවලියේදී සුවිශේෂ දස්කම් දැක් වූ අප විද්‍යාලයේ දූ දරුවන් විදුහල් මාවතට ලබා දුන් විදුහල් මාතාවට ලබා දුන් ගෞරවය අතිවිශිෂ්ටය.
බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන්ද විශේෂ ජයග්‍රහණ සම්තුහන් කරමින් විද්‍යාලයේ දරුදැරියන් විදුහල් මාතාවට ලබා දුන් කීර්තිය විශිෂ්ටය. 2019 වර්ෂයේ සමස්ත ලංකා අන්තර් පාඨශාලයේ 19 වෙනි පහළ තරගාවලියේ ඩී කාණ්ඩයේ දෙවන ස්ථානය, ඊ කාණ්ඩයේ යටතේ දෙවන ස්ථානය, 17 වෙනි පහළ 10 ඩී කාණ්ඩයේ යටතේ තුන්වැනි ස්ථානයත් ලබා දෙමින් විදුහල් මාතාව ජයග්‍රහණයෙන් පෝෂණය කිරීමට විද්‍යාලයේ දරුදරුවන් සමත් විය. විද්‍යාලයේ සුවිසල් අතුරු කෙලේ විලිකුම් සුරන් ඵලයෙන් පෙරේ ඉතිරි යන්නට දරුවන්ගේ සහජ වූ දක්ෂතා පිළගස්වයි. 2022 වර්ෂයේ පවත්වන ලද කනිෂ්ඨ ජාතික ජීවිතාරක්ෂක තරගාවලියේ සිසු දැරියන් දැක්වූ දක්ෂතා මාගේ අවධානය යොමු කරමි. 14 වෙනි පහළ මැකිනිය ගලවා ගැනීමේ ප්‍රථම ස්ථානය, ඇඳුම් මගින් ගලවා ගැනීමේ ප්‍රථම ස්ථානය, මීටර් 100 අයෝමය ප්‍රථම ස්ථානය, මීටර් 400 මීටර් 200 පිහිනීම් ප්‍රථම ස්ථානය, වෙරළ කොඩි තරඟයේ තෙවන ස්ථානය, මීටර් 90 වෙරළ තීරයේ දිවීමේ දෙවන ස්ථානය, මීටර් 800 වෙරළ තීරයේ දිවීම ප්‍රථම ස්ථානය, මැකිනිය වරල් හා ටියුබ් මගින් ගලවා ගැනීමේ තෙවන ස්ථානය යනාදී ජයග්‍රහණ රැසක් පිහිනුම් අංශයෙන් වාර්තා කිරීමට අප දූදරුවෝ සමත් විය. පුෂෝ ක්‍රීඩාවෙන්ද කුසලතා පිරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දයට දායාද කළ මැදි විදුහල් මාතාව ලබාගත් ජයග්‍රහණ මෙසේ පෙළගස්විය හැකිය. 2019 බස්නාහිර පළාත් ශ්‍රී ලංකා උෂු තරගාවලියේ 20 වෙනි පහළ උෂු දෙවන ස්ථානය, එම තරගාවලියේ අවුරුදු 14 වෙනි පහළ උෂු චංචුවාන් ප්‍රථම ස්ථානය, වයස අවුරුදු 20 වෙනි පහළ උෂු චංචුවාන් දෙවන ස්ථානයත්, අවුරුදු 16 වෙනි පහළ උෂු චංචුවාන් තෙවන ස්ථානයත් දිනා ගනිමින් විදුහල් මාතාවට ලබා දුන් ගෞරවය අතිමහත්ය. එමෙන්ම නෙට්බෝල් ක්‍රීඩාවෙන්ද තම සහජ දක්ුණා ප්‍රගුණ කරමින් විද්‍යාලය දරු දැරියන් ලබාගත් ජයග්‍රහණ ගැන විශේෂයෙන් සඳහන් කරමි. එමෙන්ම මැදි විදුහල් මාතාවගේ යසස දසස පැතිර වූ අනගි පවණීය ජයග්‍රහණයක් ලෙස 2022 වර්ෂයේදී සිංහල භාෂා දින තරගාවලියේ ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන තරගාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් ජාතික ශූරතාවයක් දිනා දුන් දිරිය දියණිය විදුහල් මාතාවේ නාමයට ශක්තියක් විය. පරිසරය අපි රකී, රකිමු අපි පරිසරයේ තේමාව යටතේ මධ්‍යම පරිසර අධිකාරියත් අධ්‍යාපන අමාත්‍යංශයත් පරිසර අමාත්‍යංශයත් මැදිහත් වීමෙන් අප පාසලේ ක්‍රියාත්මක තුරු මිතුරු පරිසර සංගමයේ මගින් පළතුරු වියන් හා යව් හා සෙවන ශාක ව්‍යාපෘතියේ වාර්ෂික ගෙවතු වගා ව්‍යාපෘතිය, කැලිකසල ව්‍යාපෘතිය අඛණ්ඩව 2019, 2020, 2021, 2022 වර්ෂවලදී ක්‍රියාත්මක වෙයි. මේ වන විට පරිසර නියම හරිත රජත වර්ණලාභීන් රට වර්ණලාභීන් පදක්කම් ලාභීන් වසර 4 පුරා 100 දිනකට වැඩි ප්‍රමාණයක්ද, 2021 වර්ෂයේදී ජනාධිපති පරිසර පදක්කම් ලාභීන් 2 දෙනෙක්ද බිහි කළ බව සතුටින් ප්‍රකාශ කරමි. 2019 වර්ෂයේ කනිෂ්ඨාංශයේ සමූහ වශයෙන් ඉදිරිපත් කළ එමෙන්ම මැදි විදුහල් දරුවන් තුළ විවිධ ප්‍රාසංගික කුසලතා උපනාංගයෙන් ගායන වාදන නර්තන ශේෂයේ ජයග්‍රහණ රාශියක්ද අත්පත් කරගන්නට සමත් විය. 2019 වර්ෂයේ කනිෂ්ඨාංශයේ අංශය සමූහ වශයෙන් ඉදිරිපත් කළ ගණපති වන්නම නර්තනය සඳහා කලාප මට්ටමේ ප්‍රථම ස්ථානයත් පළාත් ප්‍රථම ස්ථානයත් ලබා ගනිමින් සමස්ත ලංකා තරගාවලිය සඳහා සුසුකම් ලබාගත් අතර එම වසරේ වඩිගපට්ටන ශ්‍රේෂ්ඨ අංශයේ තරග ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට සමත් විය. 2020 වර්ෂයේදී කලාප තරග සඳහා ඉදිරිපත් වූ සියලු තරගවලින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමටද සිසු දරුදැරියෝ සමත් වූහ. 2022 වර්ෂයේ පහත රට ඒකල පිරිමි ලිජ්ජවී තරගයේ කලාප මට්ටමේ ප්‍රථම ස්ථානයත් පළාත් මට්ටමේ දෙවන ස්ථානයත් ගෙජ්ජි මාත්‍රයේ මිශ්‍ර සමූහයේ පහත රට තරගයෙන් කලාප මට්ටමේ ප්‍රථම ස්ථානයත් පළාත් මට්ටමේ තෙවන ස්ථානයත් යුගල නව නිර්මාණ නලදමයන්ති රංගනය කලාප මට්ටමේ ප්‍රථම ස්ථානයත් පළාත් මට්ටමේ ප්‍රථම ස්ථානයත් දිනා ගනිමින් විදු කිතුගස ඉහළ දැමීමට සමත් වූ අතර එම තරගාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලීය නර්තන කණ්ඩායම සමත් විය. එමෙන්ම වෙස්මුණු කැපීම ඒකල තරගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත් අතර විද්‍යාලයේ නාමය මේ ඔස්සේ ශ්‍රී ලංක පුරා පැතිරවීමට අපේ නර්තන කණ්ඩායම සමත් විය. නර්තනයේ වාගේම ගායන වාදනයේ බටහිර සංගීතයේද උපන්හපන්කම් දැක්වමින් මධ්‍යවිද්‍යාලයේ දරුදැරියන් විශිෂ්ට කුසලතා පෙන්වා ඇත. 2019, 2020 වර්ෂවල පරිසර අමාත්‍ය මස්සේ මගින් පවත්වනු ලැබූ සෝභාසිත්තම් රූ තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගැනීමටත් 2022 අධ්‍යාපන අමාත්‍යංශය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා චිත්‍ර තරගයෙන් අප පාසල විශිෂ්ට කුසලතා 4ක් හිමි වූ බවද ප්‍රකාශ කරන්නේ හද පිරිසතුටිනි. එම වර්ෂයේ ජාතික ලාඳුරුව චිත්‍ර තරගාවලියෙන් දිස්ත්‍රික් ප්‍රථමයා බිහි කිරීමටද අපට හැකි විය.
මෙතෙක් යථාර්ථයක් බවට පත්වීමට නොහැකි වූ සුවිශේෂ අවස්ථාවන් නිර්මාණය කිරීමට මට අයෝමය ශක්තියක් වූයේ මාගේ ආදරණීය ආචාර්ය මණ්ඩලයයි. නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනෙක්, සහකාර විදුහල්පතිවරුන් තිදෙනෙක්, අංශ ප්‍රධාන ගුරුවරුන් ද ඇතුළු 169 දෙනෙක්ින් යුත් සමන්විත දක්ෂ ආචාර්ය මණ්ඩලයක් අප සතුය. පාසල් සංවර්ධන මණ්ඩලයෙන් ලැබෙන වැටුප් ලබන ගුරුවරුන් දෙදෙනෙක්ද මා සමග එක්ව අත්වල් බැඳගෙන සිටීම මාට ලබන ප්‍රබල ශක්තියකි. ඊට අමතරව 8 දෙනෙක්ගෙන් සමන්විත ක්‍රියාකාරී කාර්ය මණ්ඩලයක් 23 දෙනෙක්ගෙන් සමන්විත අනද්දෙන කාර්ය මණ්ඩලයකින් ලැබෙන සහයෝගය අගය කරමි. පාසල් සංවර්ධන සමිතිය හා කමිටුවෙන්ද ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ආදී සංගම්ද ඇතුළුව අනෙකුත් ආදී කණ්ඩායම් වලින්ද පාසලට ලැබෙන අතිමහත් සහයෝගය මිල කළ නොහැකිය. ඉදිරි කටයුතු සඳහා ඔබ සියල්ලන්ගේම ධීරිය ශක්තිය මහට මහත් පිටිවහලක් වනු නොඅනුමානය. ඒ සමගම අපේ ආදරණීය දෙමව්පියන් සහ ප්‍රදේශයේ සුබපතන්නන් අමතක නොකළ යුතුය. සියල්ලෝම එකට එකම ධම්මලක පුරුකක් මෙන් එකතු වී දරුවන්ගේ සුබසිද්ධිය හා තකා කටයුතු කිරීම පැසසිය යුතුමය. අතිපූජනීය මහා සංඝයා වහන්ස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යනාංශයේ මහාචාර්ය පීඩී නිමල් මැතිතුමනි, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය PAD ජගත් පද්මසිරි මැතිතුමනි, වරාය අධිකාරී අතිරේක අධ්‍යාපන අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් අචලය චන්දසේකර මැතිතුමනි, සම්භාවනීය අමුත්තනි, ආදරණීය දූපුතුනි, හුදෙක් දැනුම පමණක් නොව ආකල්ප පෝෂණය කරගත් මනුෂ්‍යත්වයේ ගාම්භීරත්වය මනාකොට අවබෝධ කළ වචනයෙන් පරිසමාර්ථ අර්ථයෙන්ම උගත් නැනවත් ගුණවත් මධ්‍ය විද්‍යාලයේ දූපුතුන් කිත් යසස් දෙස් විදෙස් රැව්පිල නවදෙන පැහැබර අනාගතිකට සුභ පතමින් 2023 වර්ෂයේ ත්‍යාග හා වර්ණ ප්‍රදානෝත්සවයේ විද්‍යාලයේ වාර්තාව මෙතනින් සමාප්ත කරමි. ඒ වගේම මම පොඩි හැඳින්වීමක් කරන්න ඕන. මේ ත්‍යාග ප්‍රදානෝත්සවය වසර 4ක තිස්සේ පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයක්. ඒ නිසා මේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ළමයි 1000කට වැඩි පිරිසක් සම්බන්ධ වෙන්න තියෙනවා අපිත් එක්ක. එහෙනම් විවිධ සීමා නිර්ණායක දාලා යම් යම් මට්ටමේ අර්ථයේ මේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සම්බන්ධ වෙන සිසුන් අපිට සීමා කරන්න වුණා. ඒ වගේම මේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ සංවිධානය කරනකොට මම මුහුණ දුන්න විශාලම අභියෝගය තමයි දැන් මේ කනිෂ්ඨ ආදේශ සංගමේ තමයි මේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ පසුගිය වසරේ පැවැත්වුවේ. අපි ඔවුන්ටත් මෙවරත් ඉල්ලා සිටියා මේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා පූර්ණ අනුග්‍රහයකත්වයේ දෙන්න කියලා. ඒ වෙලාවේදී අපි ගණනය කරපු විදිහට මේ ත්‍යාග ප්‍රදානෝත්සවය සම්පූර්ණයෙන් කරන 140ක් විතර යනවා. එතන මේ වෙනකොට හැම සංගමයක්ම